තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. කියන්න. මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්ස, මේ අපේ සිතට નિરાයාසයෙන් සිතුවිලි එන්නේ. ඒන සිතුවිලි විදියට අපි මේ වැඩ කරනවනේ. මම කෙටියෙන් වැඩ කරනවා. එතකොට ස්වාමීන් වහන්ස නිකන් එක කලින් ප්‍රෝග්‍රෑම් කරපු දෙයක් වගේ නේද? එහෙනම් අපි දෛවයක් වගේ තියෙනවා කියලා අපේ ජීවිතේම ලියවිල වගේ දෙයක් නේද? අපි හිතල දෙයක් කරත් අර සිතුවිල්ල එන එක නිසා නේද? ඒ කියන්නේ මේක යම් කිසි නියතේ නියතේකට අනුකූලව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේක මේ වෙන්න තියෙන දේවල් දැන් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක දැන්ටම ලියවිලා ඉවරයි වගේ අදහසක්ද ඔබ කියන්නේ? දැන් මට දැන් ඉනකොට බඩගින්නක් ආව කියන්නකෝ ස්වාමීන් වහන්සේ. බඩගින්නක් ආවට පස්සේ ඊළඟට මට කැම જાතියක් හිතෙන්න පුළුවන්. ඒක අර මම ඉබේම නිකන් එක මොකද්ද මේක? ඒක ඔටෝමැටිකලි එන දෙයක් නේද? ඊට පස්සේ මම මාළු පාන් එකක් දැක්ක හිතුණා මාළු පාන් එකක් කනවා. ඊපස්සේ පර්සින්ගෙන් සල්ලි බලනකොට එහෙම එනවා නේද? ඒක නිකන් අපි හිතුවට ඒක අපි කරනවා කියලා ඒ වුණාට සිතුවිලි එන්නේ නික කලින් ප්‍රෝග්‍රෑම් එකේ. ඔව් ඒක ඒ කියන්නේ අපි එක පැත්තකින් බැලුවොත් මම මේක විස්තර කරගෙන යන්නම්. එක පැත්තකින් බැලුවොත් ඒක හරි. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ හුදකලා පුද්ගලයෙක්වත්, ඒ කියන්නේ අනිත්‍යයෙන් වෙන් වෙච්ච වෙන්ව පවතින හුදකලා පුද්ගලයෙක්වත්, ඒ වගේම අනිත්‍යයෙන් වෙන්න පවතින අන් සියල්ලගෙන් වෙන්න පවතින හුදකලා සිද්ධියක්වත් ඕ දෙයක් හෝ ඇත්තේ නැහැ. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. ඔබ මේ ඔබ හොඳින් බැලුවොත්, ඒ කියන්නේ තනිව පුද්ගලයෙකුට තනිව පවතීමක් කියලා එකක් නැහැ. ඇත්තටම ඔබට තනි සිතිවිලක් කියලා එකක්වත් පවත්වන්න බෑ. පුද්ගලෙක් අමතක කරන්නකො. පුද්ගලෙක් කියලා ගත්තත් ඒක තනිව පවතින එකක් නෙමෙයි. ඒක බඩගින්න කියලා එකක් දැනෙනවා. ඒකත් බොහෝ දේවල් මත රඳා පවතින දෙයක්. ඒ වගේ මනස කියන එක බොහෝ දේවල් මත රඳා පවතින දෙයක්. පිටිවිලි කියන එක ඔබ තනියම පවතින එකක් නෙමෙයි. ඒකට බොහෝ ඔබ බැලුවාන් පස්සේ ඒකට නොයෙකුත් වෙන ආකල්ප සංකල්ප මත රඳා පවතින දෙයක්. ඒක තනියම පවතින එකක් නෙමෙයි. එතකොට මේ සිදුවීමක්වත් දෙයක්වත් මොකක්වත් එම තනියම පරඳා පවතින්නේ නැහැ. එම උදකලාව තියෙන පුද්ගලයෝ සිදුවීමෝ සිටිවිලි කියලා જાතියක් නැමේ. හැම එකක්ම එකිනෙකට සහ සම්බන්ධ. හැම එකක්ම එකිනෙකා මත රඳා පවතින දෙයක්. එතකොට මේකේ අර තනි පුද්ගලයෙකුට වඩා මුළු සමස්තයම එකිනෙකට බැඳිලා එකිනෙකට සම්බන්ධ වෙනා තියෙනවා කියලා ඔබට පේනවා. එතකොට ඒක අත්තර බැලුවන් ගත්තාම පස්සේ ඒක එකම ප්‍රෝග්‍රෑම්. එතකොට එකම ප්‍රෝග්‍රෑම් එක කියලා බලුවම එක විදිහකට අපිට ඒක පේනවා. අනිත් පැත්තෙන් මේ ඒක දෙවෙනි පැත්තෙන් දෙවෙනියට බලන් ගියාම අපි ඒක තේරුම් ගැනීම හරහා දෙවෙනියට බලන් ගියාම පස්සේ අපි මේ මුළු සමස්ත කතාවම ඒ කියන්නේ අපි ওই කතාව ඇතුලේ අපිට කාලේ හරහා නිකන් ගලාගෙන යන ප්‍රෝග්‍රෑම් එකක් වගේ තමයි අපිට ඕක දැනෙන්නේ. ඔක දෙවෙනි පැත්තට බලන් ගියාම පස්සේ අපිට එහෙම දැනෙන අතීතේ හෝ අනාගතේ හරි එහෙම දැන් මෙහෙම අපි නියතයක් විදිහට අපිට දැනෙන එක හරි ඒ ඔක්කොම ආයි තියෙන්නේ මේ මොහොතේදී හදාගත්තු මනස තුල ගොඩනැගිච්ච කතාවක් ඇතුලේ තමයි තියෙන්නේ ඔය සියල්ල. ඒ කියන්නේ සම්පූර්ණ අනාගතේ. එතකොට ඒක අනාගතයේ නියතියක්ද එහෙම නැත්නම් අනාගතයේ මගේ පාලනේ තියෙනවා ඒක මට වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ සම්පූර්ණයෙන්ම නියත ඒක පික්සලාද ඒක දැන් ඒක වෙනස් කරන්න බැරි පික්සලාද කියන ඒක ප්‍රශ්නේ එන්නේ දෙවනුවත්. පළමුව අපි බලන්න ඕනේ මොකද්ද අනාගතය. ඇත්තටම අනාගතයේ හරි අතීතයේ හරි කියන්නේ මේ මානසිකව ගොඩනගෙන කතාවක් විතරයි. ඒ මනෝමය වශයෙන් තියෙන චිත්‍රූපයක් විතරයි. එතකොට මේ චිත්‍රූපයේ පික්ස් එකක්ද ඒක නියතියක්ද කියන එක එන්නේ දෙවෙනුවට. එතකොට අර අපි
ඒ මානසික කතාවට එන්න කලින් අපි බැලුවෝ ඒ කියන්නේ ඒක අවබෝධ එක පියවරක්. ඒ අවබෝධ එක පියවරක් තුළදී පේන එහෙම හුදකලා සිද්ධියක් හෝ හුදකලා පුද්ගලයෙක් හෝ හුදකලාව පවතින දෙයක් නෙවෙයි මේක ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපිට පේනවා. ඒක තනිවම පවතින්න පුළුවන් දෙයක් හෝ යමක් ඇත්තේ නැති බව. එහෙම තනිව පවතින හිතන්න පුළුවන් සිතුවිල්ලක් නොඇති බව. හැබැයි ඒක සාමාන්‍ය කාලය හරහා නිකන් ගලාගෙන යනවා වගේ අදහසක් තියෙනවා. හැබැයි අපි ඊළඟට බලුවොත් අතීතයේ සහ අනාගතයේ කියන්නේ මොකක්ද කියලා. ඒ පළවෙනි අඩිය තියලා අපි යම් අවබෝධයකට ආව නම් ඒ අවබෝධය දෙවෙනි අවබෝධයේදී බිඳ වැටෙනවා. දෙවෙනි අවබෝධයේදී ඇත්තටම කාලය හරහා වෙන කතාවක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. හැබැයි ඔබ දැන් කියපු එක එක දුරකට එක අවබෝධය එක මට්ටමකටදී හරි මට්ටමක් වෙනකන් හරි. ඒක පැහැදිලි නැත්නම් පැහැදිලි කරගන්න තියනවනම් පැහැදිලි කරනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් ඔබ ඔබගේ ඔබට දැන් තේරෙනවා. එතකොට මේ මුළු ජීවිතේම ප්‍රෝග්‍රෑම් එකක්. මේකේ ජීවිතේ විතරන්නේ මේ හැම සමස්තයක්ම එකිනෙකට බැඳිලා තියෙන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ ඔබට හිතලත් කරන්න පුළුවන් කමක් නැහැ. හරි. ඒක නේද ඔබ ඉස්සලා කිව්වේ? ඔව්. ඒක එකක්. එතකොට දැන් මේක ඇතුලේ දැන් ඔබට කාලය පිළිබඳ තියෙන අදහස මොකක්ද? අතීතයේ හෝ අනාගතයේ පිළිබඳ තියෙන අදහස. කාලයේ ගැලීමක් කියලා තේරෙනවා. අතීතයක් තිබ්බා, වර්තමානයේ තියෙනවා, අනාගතයක් කියලා දැනෙනවනේ ඒක හැංගෙනවා සබ. පේනවනේ ඉතින් අපිට ඇස්වලි බැලුවත් එහෙම දෙයක් වගේ. නියම් භෞතික ලෝකෙ බැලුවා. හරි දැන් දැන් මෙන්න මෙහෙම ගන්න. සමහර අපිට කියනවා වයසට ගිහිල්ලා ඉන්නවා. ඔව් දැන් මෙහෙම ගන්නකෝ. හරි. දැන් ඕක තේරුම් ගැනීම සඳහා දැන් මම විවිධාකාර විදිහට ඔබට කියන්නම්. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඔබට ඕනේ නම් ඔබගේ අතීතය මේව කරන්න. ඉතින් අවස්ථා 10කදී 10 දෙනෙක් එනවා ඔබට. ඇවිල්ලා ඔබගේ අතීතය මොකද්ද කියලා ඔබ අහන. එතකොට මේ අහනකොට මේ 10 දෙනා මේ මහගෙන ගිහින පොත් 10ක් ලියන. ඔබගේ අතීතය මේකයි කියලා. ඔබගේ නම දාලා පොත් 10. එතකොට තියෙන ඇත්තටම එකම කතාවද කතා 10ද තියෙන බොහෝ දුර. කතා 10. ඒ කියන්නේ ඔබ අතීතය කියලා ඔබ හිතනකොට ඔබට එක වෙලාවක දෙන එකක් නෙවෙයි ඊළඟට වෙලාවට. හරි. දැන් මේ වෙලාවේ අපිට මනස තුල මැවෙන අතීතේ මගේ අතීතේ මේකයි. ඒ එක වෙලාවකදී මැවෙන එකද ඊළඟ වෙලාවේදී මැවෙන්නේ? ඔව් වෙනස් සාමිනවාස් අවස්ථාව යනකොට. අවස්ථා අනුකූල වෙනවා. ඒකට අනාගතය කියලා මැවෙන එක. එතකොට ස්වාමිනවාස් වර්තමාන එකක් පිහිටලා නේද? නෑ ඉතින් අපි අතීතය අතීතය අනාගතය කියන එක තෝරගමුකෝ. ඒ අනාගතය තේ විදියනේ. ඒක වර්තමාන. එතකොට මොකද වර්තමාන? එනකොට වර්තමානයේදී දැන් ඔබ කිව්වා වයසට ගිහිල්ලා ඉන්නවා කියලා. ඔබට පේනවා තරුණයි කියලා පේනවා. එතකොට ඇත්තටම දැන් ඔබගේ ඇහැට පේන්නේ මොකක්ද? පොඩබල ඔබර ධර්ම ඔබ ඇහැට වුණාද ඔබට දකින්න පුළුවන්. ඔබගේ මානසික සංකල්පයක අයින් කළොත් සාපේක්ෂව මොනවාද ඔබට ඇහැට දකින්න පුළුවන්? ඇහැට දකින්න පුළුවන් මේ මම කිව්දෙන් සාමාන්‍ය මොන විදිහට කිව්ව රූප දකින්න පුළුවන්. ඔව් මොනවාද අපි රූප කියන්නේ? අපි රූප කියලා කියන්නේ සාමිනවාස දැන් අර භෞතිකව අපිට පේන දේවල් කියලානේ අපි හිතන්නේ. හිතන්නේ අපිට තේරෙන්නේ මට තේරෙන්නේ. ඒ කියන්නේ අතරම හොඳට බලන මොනාද ඇත්තටම ඔබ ඇහැට පේන්නේ කියලා හොඳට බලන්න. ඒක මේ වර්තමානයේ තෝරගන්න එකම ප්‍රශ්න. ඒ කියන්නේ දැන් වර්තමානයේ කියන එක ඔබට තේරුම් ගන්න අතිශයින් වැදගත්. ඇත්තටම ඔබගේ ඇහැට පේන්නේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න. මොනාද මට ඇත්තටම බලන්න.
ඔබගේ දැන් ඔබගේ මතකය ඇතුළෙ තියෙන අපි මතක ඇතුළෙ තියෙනවා නෙමෙයි ඔබට අපි මතකේ කියලා ඒ නම දෙන රූප සංකල්ප ටිකක් තියෙනවනේ. ඒක ඇත්තටම දැන් ඔබට ඔබට පේන යම තව කෙනෙකුට පේනවා. අපි දැන් පුද්ගලයෙක් ගමුකෝ. හරි. දැන් උදාහරණයක් මෙහෙම ගමුකෝ. දැන් ඔබට පේන වංගී සාන්දරෝස තව කෙනෙකුට පේන්නේ. නෑ ඒ දෙක වෙනස්. වෙනස් නේද? එතකොට දැන් ඔබට වංගී සාන්දරෝ කියන්නේ එක මේව කරන්න ඔබගේ යම් කිසි ආකල්ප හාමුදුරු කෙනෙක් කියන සංකල්පයක් තියෙනවා මෙහෙමයි කියලා ඔබ හපු ඒවා වෙන කතන්දර ඒ ටිකත් එක්ක නේද එන්නේ. ඔව් ස්වාමීනි. එතකොට දැන් අපි දැන් වර්තමානයේ කියලා අපි යම් කිසි තැනක හිටගෙන හිටියට ඒ වර්තමානයේ කියන එකත් ඇත්තටම ඒකත් ඒ වර්තමානයේ කියන එක අපි හිතන් හිටපු තැන ඒ අපි ඇත්තක් කියලා ගන්නකොට අපි එතන ගැටලුවක් තියෙනවා. ඒක ඇත්තටම වර්තමානයේ කියන එක ඇතුළේ තියෙන සාපේක්ෂව ගොඩනැගිච්ච දෙයක් මිසක් ඒකේ පරම සත්‍යයක් විදිහට එහෙම නැත්නම් භෞතිකයේ විදිහට ගොඩනැගෙන දෙයකට වඩා ඒක ඒතුළ තියෙන සාපේක්ෂත්. ඒක තමයි මම ඔබට කිව්වේ ඇත්තටම ඔබ මොනවාද ඇහැට පේන්නේ කියලා. ඒක පොඩ්ඩක් බලන්න ඇත්තටම මොනවාද ඔබේ ඇහින් ඔබට මොනවාද ඇත්තටම ඇහින් ඔබට මොකක් දකින්න පුළුවන් කියන එක පොඩ්ඩක් බලන්න. ඇත්තටම මොනවාද මගේ ඇහැට මට බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි අහපු බණත් එක්ක ඒවත් එක්ක ගලපලද නැත්තම් නෑ බලන්න බණ කියන්නේ බණ ඔක්කොම අමතක කරන්න බණ අමතක කරලා ඔබගේ ප්‍රායෝගික තලයෙන් බලන්න. يعني ඔබගේ ජීවිතය කියලා හිතේ ඔබට දැනෙන දේ තුලින් බලන්න. මොකද බණ තියෙන්නේ ඔබගේ දැනෙන දේ තුල විතරයි. ඒකේ පිට බණක් ඇත්තේ නැහැ. පොතල බණ නැහැ. හරි ස්වාමී. පොතල ධර්මයේ නැහැ. ඒකට සාමාන්‍ය බැලුවම පස්සේ ඕක ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. මට මේක පැහැදිලි දුන්නා ස්වාමීන් වහන්සේ මම බලන්නම් එක හරි පින්සිට